දක් ගත්ත රජ විදිහයට මේ වැඩසටහන්ට පොලිස් දෙපාත්මේන්තුව සහ ඒවගේම සිවිල්ලාආරක්ෂක දෙ පාත්මේන්තුව ඇතුළත් කළේ තුවයි කියන එක. යුද්ධය පැවතිකාලේ අපේ ශ්‍රේෂ්ට රණයුරුවන් කරනලද සටන්තුලෙක් පැත්තකින් ජීවිත පරිත්‍යාග කලා තාත් පැත්තකින් ආබාධිත වුණා තමන්ගේ පෞද්ගලික පවුල් ජීවිත ආර්ථික දරුවන් පරපතල ප්‍රශ්නෝලට මහුණ දුන්නා. ඒනිසායේ අතීතය ලැබූ කේදනීය කටුක වේදනාත්මක අත්දැකීම් සමඟ අපි සැමවිටම රජයක් විදියට අපේ වගීම සහයුතුකම වෙනවා. මේ සියල්ලු අන්සවලට අවශ්‍ය සියලු සුභසාධන කටයුතු ලබාදීම. පොලිස්තපාත්මේන්තුව යුද්ධය කරන දෙපාත්මේන්තුවක් නෙවේ. ත්‍රවිී දහමුදාවේ කාරයනවේ පොිස් දෙපාත්මේතුර දියයන. නමුත් පොලිස් දෙපාත්මේන්තුව යුද්ධ පැමති කාලේ, පොලිස් දෙපාත්මේන්තුවටත් කටයිතු කිීම සිදුවනේ. වි. පරටල ඇති වෙච්ච විද්ධ තත්ත්වයන් සැලකිල්ලට ගත්වට. ත්‍රවිධ හමුදාව සහ පොලිසියට අමතරව විශේෂයෙන්ම ගම්මල ආරක්ෂාව සඳහා ගම්මල ජනතාවගේ ආරක්ෂාව සඳහා. අපිට ඒ කාල සේීමාවන් තුළ ග්‍රාමාරක්ෂක සේවේ සිවිල් ආරක්ෂක දෙපාත්මේන්තුව ශක්තිමත් කරන්න අවශ්‍යව වනනා. තුළ තමයි සිවිල් ආරක්ෂක දෙපාත්මේන්තුව එදා ඇති කරුණු ලැබවේ. අනුව සිවිල් ආරක්ෂක සේවාව දෙපාත්මේන්තුවක් කරලා ඒ සේවය කරන අයත් අපි අපේ රජ යටතේ පහුකිිය අවුරුද්දේ විශ්‍රාමික වැටුප ලබන පිරිසක් බවට රාජ්‍ය සේවයට එක් කරලා ඒ වගකීම සහ යුතුකම අපි ඉටු කලා. සිවිල් ආරක්ෂක දෙපාත්මේන්තුව තිබුණු පිළිගැනීම වඩාත් ප්‍රගුණ කොල්ලා. පිබඳ වැඩි ගුණාත්මක භාවයක් ඇති ආතනයක් බාඩ සිවිල් ආනක්ෂක දෙපාත්මේන්තුව අපි පත්් කලා. යුද්ධේ පැමති කාලේ යුදධනාාවක ගුවන් ජීවිත පරිත්තාා කලාගේ.ම අපි දන්න පොලිස් දෙපාත්මේන්තු. දියට පොලිස් දෙපාත්මේන්තුවයේ සේවේ කලාාය මොනු තරන් ඒත් ජීවිත පරිත්‍යා කලාාද කියලහිටම් මට මතකයි සමහර වෙලාවට සිුදහමුදා කඳුරුවල සිය ගනන් හත්තර සීය දහ හමර. ජීවිත විනාසවි්‍ය අවස්ථාවන් තිමුණ නැගෙන හිර පනාාතේ පොලිසිය එක්රයකින් හස්සයගන්නකේ ජීවිත පිනාස කලා Iල්ට ත්‍රස්සවාදී. බොහෝ වෙලාමට මාර්ගා රක්ෂාවේදී පොලීසිය කළ සේවාන් ොලද අපිට මතකයි පරික්ෂාකිරීම්වලද වාහන පරිීක්ෂා කරනවිට පුද්ධලින් පරික්ෂා කරනවිට. ඒ කාලේ තුළ බෝම පිපිරීම් වැනි ඇතිවෙත්ත තත්ත්වයන්තුළ පොලීසිය වගේ සිල්ල රක්ෂ පපාත්මේන්තියේ ජීවිතරාශයක්. අසගුණා ගම්මාන ආරක්ෂා කිරීම කටයුතු වගේම ඇතැම්බෙලාවට හමුදාවන් සමගෙක්ව සිවිල් ආරක්ෂක දෙපාත්මේතුව කටයුතුල අවස්ථාවල්ල ලද සිවිල් ආරක්ෂක දෙපාත්මේන්තුවේ සාමාජකයෙන් ජීවි තක්ෂයට පත් වනාා. ඒනිසා ත්‍රවිද හමුදාවත් පොලිසිත් සිවිල් ආරක්ෂක දෙපාත්මේන්තුවත්. සිය ජීවිත පරිත්‍යාගෙන් කළ කැපවීම කිසිසේත්ම කිසිවෙකුටත් අඩු තක්ෂේරුවක් කරන්න පුළුවන්ගමක් නැහ. මේ තත්වයන් සැලකිල්ලෙර ගත්වට අපි ආ්ඩුවක් විදිර කටයුතු කරන විට හදා අපි නොයකු විවිධ ගැටුල් සහ ප්‍රශ්නවලට අපි මූුණ දෙනවා මේ ප්‍රශ්න ඉදත්තිබුණ අදත්තිබුණ බොහ වෙලාවට අදතිබෙන ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය දේශපාලන වචයෙන් විධ මතධර්ණාය රජයට විරුද්ධව දේශපාන ප්‍රචාරය කටයුතු කරන අය අදතිබෙන තත්ත්වයන් පිළිබඳව බොහෝ වැරදි ප්‍රචායන් රටල දෙවා ඒ තුළත් විශේෂයෙන්ම ත්‍රවිධ හමුදාවී. ක්‍රියා කරණයි නිලධාරීින් සාමාජිකෙන් නොමගයවන්න බොහෝ උත්සාහයන් ගන්නවා. මම ඒ සෑම කෙනකුටම කියනවා රටේ ජාතිකාා රක්ෂාව සහ රට ආදර තිබෙනවනම් මේ රටේ යුදධනාමික ගුවන් ත්‍රවිධ හමුදාව දේශපාලන අතකොලු බවට පත්කරගන්න එපා කියන එක. ඒ ජාතික අපරාධය කරන්න එපා කියන එක බොහොම පැදිලව කියනවා. අපිට අද තිබෙන්ෙන විධ තත්ත්වයක්න් සැලකිල්ලට ගත්ත හම. මම මීට කලිමුත් අහල තියෙනවා මම අදත්තයක කියන ම හෙටත් කියනවා හිටපු ජනාධපයතුමාට අවුරුදු දෙකක් මේ රටේ බලය ඉන්න උළුවන්කම තිබෙද්දි. අවුරු දෙේකට කලින් ඇයි ජනාධපි චදයක් තිබ්බේ. ප්‍රධාන කරුණු දෙහකට මුණදීමට නොහැකි නිසජ්‍ය. එකක් තමයි රුපියල් කෝටි නවලක්ෂේක නායබර පිළිබඳව ප්‍රශ්නය ඇතිවන ආර්ථික අර්බූදය. ඒ දස් පහල්ලව දාසය පෙන්න විට රටේ බරපතල ආර්ථිකර්ප දෙයක් ඇතිවෙන බව. ඒ කාලේ ආණ්ඩු හිට පැමතිවරෙක් විදිට මම ඒආ්ඩුවේ ප්‍රධාන කොටසක් ඉෂ්ට කල කෙනෙක් විදියට එක් පැත්තකින් පක්ෂේ ලේ කම්මවරේ විදියට අමාත්‍යන්ශ ගන්නාවක් මංකරපු කෙනෙක් විදියට ම ආරක්ෂ කැමති විදියට වැඩබලු ආරක්ෂ කැමතිවරද වැඩකර කෙනෙක් විදියට ඔබ කවුදන්න ුදධ අවසාන සතික මයි වැඩබල ආරක්ෂ කැතිවර. ප්‍රධාණන් සියලු දෙෙනම රටේ හිටියන ජනාතප යිත්තුමා හිටියයන ගම ඇතුමා හිටියන. ආරක්ෂක අන්ස ප්‍රධානී නුත් එක්කෙනෙක් දෙන්නෙ කරටේ හිටියනෑ. මේ තත්ත්වයන් තුළ අවසාන යුද්ධේ සති දෙක ගෙවනේ. ඒක නිසා අපිට මේ තත්ත්වන් සැලකිල්ලට ගත්තහම අද තිබෙන ප්‍රශ්නවලද. මම බොහොම පැහැදිලුව මේ කාරණාව ප්‍රකාශ කරන්නේ බලයේ සිටින්න අවුරු දෙකක් තිබියදී මැතිවරණයකට ගිය. මූලි ප්‍ර්න දෙයකට මුහුණ දීමේ තිබෙන නොහැකියාව නිසයි කියන ගම්බොහොම පැදිලු ගන්නට ඕන ර්ථිකර්පුදේ වගේම අනි පැත්ති එක්සත් ජාතිීන්ගේ සංවිධානයේ මානවහිමකන් කොමිසන් සභාව හරහා එනලද යෝජනා පිළිබඳව ප්‍රශ්නය යුද්ධේ අවසන් වෙලා දෙදස් නමේ එක්කම ඔබට මතකයි මේරටේ මහජනතාවට මතකයි එක්සත් ජාතිීන් මහලේකම්ර බෑන් මුන්මඇතුමා ලංකාවටාව පු වෙලාම ඒ එකකට රජ බෑන්කිින්න්මැත්තුමාට දුන්න පොන්දුමනවාද දුන්න ප්‍රතිඥාවල් මොනවාද ඒකාලෙක් කිවපු දේවල්මනවාද. බලය ඉන්නකට කියපු දේවල් බලේ නැතිවෙලාමට තියන්න ජැනගන්නඕනෑ රටේ ජනතාව නොමක යවන්න ඇතුව. හිටපු ජනතිපුතුමා ඒකට ඉන්දසි විදේ සැමතිවරයට දුන්න පොරන්දුමනවාද. ඉන්දිය විදේ සැමතිවරයට දුන්න පොන්දු මේටේ කාටවත් අතක වෙලා නැහැ. ඒ පොත්පත්වල තියනවා. එක්සජාතින්ගේ මහලේකමරයට දුන්න පොන්දු බොහො පැදිල පොපත්වල තියන. ක්ත් ජාතන්ගේ මානහිමකන් කොමිසන් සබවරහයින යෝජනාවලට මුහුණ දීමේදී රජය අමාරු තත්තය කර පත්වය නිසා. රජය අසීරුවට පත්වෙන හිදා. රජය මහජනතා තුළ අප්‍රසාධයට පත්වන හිද. රජය රණවිරුවන් තුල අප්‍රසාධයට පත්තන හිද තමයි චන්දය කර කියගේ ංඒක ොහම පැදිලුවම කියනවා මංගේ ඕන කෙනෙකුට අභියෝග කරනවා මාත් එක්ක ඇවිල්ලා ඕන සංවාධයකට එන්න මංඒ පැහදිලි කරන්න කියලාට. නොෙකු න්ර කිය දේශපාලන ීතිිකවල්ලොට. මේ මානොහිමිකන් කොමිසන් සභාවාරහා ආපු යෝජනාවලට. මහුණදීමේ බරපත නොහැකිාවක් හිට න්ඩුවට ඒ න්ු හිටි කෙනෙක් විදට ම දන්න අ්‍යන්තරකර සාකච්ා නද කියෙලා වෙත් දේවල්ම හොම පැහැදිලුවම දන්නවා. ඒ තත්ත්යන්තුල තමයි ජනාධපති සන්දයකට ගිය. කොට මානමික කොන්ස සභාවේන යෝජන අප අලුත්තාආ්ඩුවක් ඇවිල්ලා. තත්ව අපි හොක් බාල කරගත්ත.යි තත්වය අපිට එල්ල වෙලාතිබමු ටෝදන ඒවා අපි යෝජනා බවට පත් කරගත්තා. හැම කෙනෙක්ම ඒකානෙ කතා කලා ජාත්‍යන්තර යුධිකරණයක් පිළිබඳ. විදුලිපුුටු ගැනතාා කලා ජාතයන්තර් යුදාධිකරණන විදුලිපුටු ඒවගේම විදේශීය විිනිිශ්්‍යකාරවරු මේරට ආරක්ෂක මුදාවල සාමාජිකෙන්ඩි විරුද්ධව පීක්ෂණ කරන්නේ නේවා. දැන් දැන්ගේම සියල් අවසන් අලු ආ්ඩුවක් විදියටේ ජයග්‍රහණ ලබාගත්. ජාතින්තර යුධිරණනයක් කතා කරන්න ඒකාලේ ගුර ේරහ වෙනන් දේශාල ේදිකාව පාර්ලිවේතුව මාධ්‍ය හැම තැනම කතාකලේ ජාත්‍යන්තර් යුධාධිකරණ. ඒ කාලෙ කතා කලේ විදුලි පුටුව. ඒ කාලෙ කතා කළේ පිදේශයන් හිං වලින් එන විදේශය විනිශ්කකාරු පිළිබඳව මේ නඩුවහන්න.ඒ ඒ පොත්ත එහ පිටිම බැහුව මම. ඒ අවසන් කෙරුවා ඒ ත්ව වෙනස් කෙරවා ආණ්ඩුවක් විදිර රටක් විදිහයට මේ රටවෙනුවෙන් මාත්‍රභූමවිෙනියෙන් ජනතාවෙනුවෙන්. ආරක්ෂක හමුදා වෙනුවෙන් ත්‍රවීද හමුදා වෙනුවෙන් ආණ්ඩුවක් පවිදිහට කළේතු යුදුත්කම සහ වගේ හරියට ම ස්ෂ්කල්ල තිය නමේ මාසදහට කාලය තුළ ං එකක ොම පැහැදිලුවම ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒක නිසා මේ තත්වියන් නොලද දේශපාන වාශිලබා ගන්න කවුරු හරි කටයුතු කරනනම් ඒක බරපතල පැරද්දක් කරන්නේ. ජාතිවාදය අන්තවාදය දේශපාන වශයෙන් වාශිලබා ගැනීමට කටයුතු කිරීම. අපි දන්නවා. ද අවසන්න ලට පස්ස තිබ මැතිවරන වලදී මැතිවරන ජයගත්‍රනය කරන්න යුද්ධ තමයි පාච්චිකර. මැතිවරනණ ජයග්‍රහනය කරන්න යද යගානය තමයි එකම මාතෘකා බාවට පත් වන්නේේ නොත් රටක රාජ්‍ය පාලනය තුළ රජා පත්වාගෙන ඇම තුළ හැමවිටම රාජ්‍යයේ පාලනය යුද ජයග්‍රහණය මුල් කරන ඒක පෙන්න්න පෙන් අන්ුුවක්ගනන්න පුළුවන් ලක කිසිම ටකට පුළුවන්කමක්න. කිසිම රාජ්‍යනාකරට කිසිම රජකට පුළුවන්කමක්. ඒ ට තුළල වරිින්වර් ලානරූප යුගෙන්යුගේ වරිින්වර ඇතිවෙන තත්ත්වයන් ඒවා සැලකිල්ලට ගන්නයවා. ඒවාට මූුණ දෙන්නට සිද්ධේවා. මානහගන් කොමිසන් සභාවරහා තිබුණු බරපතල යෝජනා ඒ දුර්වල කල්ල අවම කරලා ඒවා බාල කරල්ලා ඒතත්වයට අපපුහම ඒවාටදැන් අපි මහුණ දෙනකොට මේවාගේ කියවා නොයක් කාරයෙන් ්‍රවි හමුදාාව පාවල දෙන්නහදනවා රට පාවල දෙන්නහදනවා. රට විනාස කරන්න හදනවා ජාතික ආරක්ෂාව නැති කරන. හමුදා දුර්වල කරනවා මේ විදිිය ප්‍රකාස කරවා. මම ඒනි සාතමයික්ව ඕන කෙනෙකුට එන්න පුළුවන් වට මේ සාකච්්‍යාවකට ඇවිල්ල කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට තැම් පහුගේ දවස්වොල මම පැහැදිලුව කියන්නට ඕන දැන්කී අවුරුද්දේ මට මතකයි අපේ හමුදාපතිවරු කැඳවල අතිබුණ පරීක්ෂණයක් සඳහා මට සිද්ධිය හරිියයට මතකනෑ. මං ඒ වෙලාවෙත් සම්පූර්ණ මගේ අප්‍රසාදය පළගෙරුවා යුද්ධය කරපු හමුදාපතිවර ඇැඳවීම පිළිබඳව පරීක්ෂණ සම්බන්ධය. ඒවාග මීට සතියකට කලින් හිටපු ආරක්ෂ කලේකම්බර්යා සහ නාවික හමුදාවේ නාවික හමුදාාපතිවුරු තුන්දනෙක් උසාවියට අරගෙන ගිය. මම සම්පූර්ණ මගේ අප්‍රසාදය. මම පල කරන්නවා යුද්ධය කරපු නාවික හමුදපතිවර තුන් දෙෙක් සාාවයට දක්කාගෙනය පිළිබඳව සම්පූර්ණ ප්‍රසා පල කරන්න. මේ රටේ ස්වාදීන කොමිසන් සබාහදපු අරමුණක් තියෙන. ස්වාදීන කොමිසන් සබාහදපු ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ස්වාදීන කොමිසන් සභාවල ඉන්න අයක් දැනගන්න ඕනෑ තමාගේ සේවාට අමශ්‍යදාල විශේෂේෂත්‍රයෙකුමක්ද කියීන එක. අදා ලාතික ආරක්ෂාව හමුදා කළපනා කරණය හමුදා පරිපාලන මේවා පිළිබඳව අවබෝධයක් නැති මිනිස්සු මේවා පිළිබඳව හරියට කල්පනා කරන්නේ නැති අය. ඒවා පිළිබඳව කල්පනා කිරීමේ හැකිියාවක් නැති මිනිස්සු අහුපුලුවල ඉඳලා. ඒවා පිබඳ නොයකුත් වැරදිවිදිර ක්‍රියා කරනවා පේනවා ම ආරක්ෂ ඇැතිවරයාට ජනාධපතිවරයා දියට මගේ දැඩි අප්‍රසාදය සහ පිළිකුල මං ප්‍රකාශ කරනවා නාවි කහමුදාවේ හිට පහමුදාවව පතිවරු තුන් දෙනෙක් අරගනයම පිළිබඳ වි දි පචේරයෙන් පිළිබඳ. ආක්ෂ මාත්‍යයන් ස වට න් යදනය පිළිබඳ ප්‍රශ්යක් තියෙනවනවා ඒවා පරීක්්ෂා කළේහිතු ක්‍රමයක් තිබෙනවා. ඒවා කළේතු යම්කිසි ක්‍රියාමාර්ගතියන යම්කිසි පිවෙලක්තිබෙන ොත් රටේ ජධපතිවරයා අදියට. අද තිබෙන ආණ්ඩු කරම විවස්ථාව තුළ ප්‍රධාන විධායක අවිදියට මේ කරුණුවලදීත් මේ අන්සවල ප්‍රධානීන්ගේ වගකීමක් යුතුතකමක්තිබෙනවා ජනාධපතිවරයාාව දැනුවත්කිරීම. ආරක්ෂකෑමතිවරයාාව දැනුවත්කිරීම. මෙතැන්ති කෙනෙකුට තර්ය කරන්න පුළුවන් ස්වාධීන කොමිසන් සභාවලට ඒෙම කරන්න උමුණනාවක් නෑ කිය ලහිතා. නොත් මේ පත්කරපු හැම ස්වාධීන කොමිසන් සභාවකම විවස්ථා සභාාවවිසිීන් කොමසසාරිස්වර පත්ක කල් තියන්නේ. ආනුක්‍රම ඉවස්ථාවෙන් මේ සෑම එහෙකම ලේකම්වරයාසහ අධ්‍යක්ෂයෙන් රාල්ලොරයා. ස්වාධීන කොමසන් සභා ජනාධපති විශේෂ පරීක්ෂණ කොමිසන් සබාව මේ සම්පූර්ෙන් ආණුකරම ඉවස්ථාවෙන් මෙහි ලේකම්බර්රය පත්් කරන්නේ නනාතිප. එතකොට කොමසාරිස් වරු පත්්කිරීමේ බලය පාර්ිමේන්තු විසින් පත්කළ ඉවස්ථා සභාව කරන වගේ ඒ විවස්ථා සභාවෙන් කොමසාරිස් වර පත් කරන වගේම ආනුක්‍රම ඉවස්ථාවෙන්. මේ අධ්‍යක්ෂ රාල්ලර යාහ ලකම්වරයා පත්කිරීම බලය. දදායකටදල යන්න නනාධපතිවරය අඇදිලා තියෙන්නේ රජියයක් කටයුතු කරගනෑ මේේදී තිබියේතු විශේෂයම රාජ්‍යය පැවැත්ම කළමනා කරණය ඇතිවෙන විවිධ තත්වයන් ඒවා සැලකිල්ලට අරගෙන කටයිුතු කිරීම අවශ්‍යතාවය නිසායි. ම බොහොම පැදිලුව කියන්නට ඕනෑ නාාවකහ දාපතිවරු ගෙනිච්චාම උසාාවයට අල්ල සහ දූසන කොමිසන් සභාවෙන් මේගන ොහම බරපතල විදිහර දේශපාල වාසිගන්න ඇතැම් අයි කතා කලා. හිටපු ජතිපයිතුත් කතාලා. ම බෝම විවෘතව මේ රටේ ජනතාවට කියෙනවා. මම මේරටේ ජනතිපති වනේ උසාාවිය ටෙල්ලිපෝන් කෝල් දෙන්න නෙවේ. ම මේරටේ ජනාධතිපති වුණනේ ස්වාධීන කොමිසන් සබාවලට ඇඟිලිගන්න නෙව. මම මේරටේ ජනතිපති වුණනේ විනිශ්ෂකාරන්ට බලපෑම් කරන්නනෙව. මම මේරටේ ජනාධිපති වුණේ නීතිපතිවරයා ලව බරපතල දූෂන වංචා ස්ත්‍රී දූෂණන වැරදි මිනීමරුම් කරවු විනිස්සු උසාාවියෙන් නිදහස් කරගන්න නෙවේ. මේරටේ මානය මංකරේ යම්කි විශ්ාසයක් ැබ. ඒ විශවාාසය තුළ දෙදහස් පහල්ලවේ ජනවාරිමාසය අටේ නිද. මාව මේරටේ ජනාධපිතිවිට ජනතාව පත්කරගත්තේ කන්්ඩන්දින්නඉල්ල නෙවෙයි. පාරහදල දෙන්න කියලා නෙවෙයි. වෙනත් රට තුළ කළේතු දේශපාන ප්‍රසිසංස් කරන ප්‍රාශයක් කරන්න. මේරටේ නීතිය සාමය ආරක්ෂා කරන්න. මේරටේ නීතිය ආජිපත්තය සහතය කරන්න. මේරටේ නිදහස ප්‍රජාධන්ද්‍රවාදේ මාන වෙමිකක් මූලික අයිතිවාසියන් සාතය කරන්න. ඇැබයි ඒ සියල්ලම කරනකොට. ම කිසිම කෙනෙකුට ජතත් වන්න ෑස්තිත්නෑ කිසිමකෙකුටමගේ බැඳීම කුත්නෑ ම නාධතිපතිවර ඇවිදියටර බොහොම පැදිල කියන්න ඕෝන පාර්ලිමේන්තුවර තියෙන ජනතතා පරමාදිිපත්වයේ.ගේ ජනාතිපතිවර ඇවිදි රටේ ජනතාව පච්කරගත් අනම් ඒ ජනාතිපතිවරයා සතු වගගේකීම්සාහ යුතුවන් රාශයක් තියෙනවා. ඒ වගේම්සා යුතුවන් රාශියය ඉෂ්ටකිරීමේදී මම සැමවිටම ජාතික ආරක්ෂාව සාතයක කරන්න බැදිල තියෙනවා. ජාතික ආරක්ෂාව සාතියකරීමේදී ත්‍රවිධහමුදදා ආරක්ෂාකිරීම විද හමුදාවේ ගෞරව ආරක්ෂාකිරීම. ත්‍රවිද හමුදාවට දේතු පහසුගන් ලබාදීම. ඒවා ඕනෑම රටක රාජයක් විසින් රජයක් විසින් රජ්‍යනායකෙක් විසින් කළුතු කාරයක්. මම කිසි වෙලාාවක් හමුදාාව දුරල කරන්නවන් කටයතු කරන්න. හමුදාාව දුරර්ල කරන්නම දෙන්නෙත්නෑ. ඇතැම් නඩු උසාවිල විභාග වෙන තැන් හමුදාවේ අය අත්තනගුවට අර්ගන තිබෙනවා ම ඒ නිල්දාරන්ට වර කීප ගමක් කිය න දැ එත ක්තින කෞරුදන්න. ද දධාන් සො දැ ඉන්න ඉල්ලධරී දැම් මාස දාහයක් රිමාන් භාරීත යාගෙනින්න්නවා. මේ අන්සභාර කටයහිුතු කරනටම උපදේස් තුන්නා මුලින්ම මාත්‍යක කිව්වා සති දෙකයි. ඉඩ පසිකිවනේ මාසියයි. ඉල් පසිකි වනේ මාස තුනයි. දැ මාස දාාසයක් වෙනවා වැරද්දක් කල්ලා තියනවන නඩු පවරන්න ඕන. වැරද්දකට අවුෙන් ඇත්නම් නිදහස් කරන්න ඕන. ඒම නැත්නම් වැරදක් තියනවන නඩුවක් අහගෙනයන්න ඇපදීලා නඩුවවාන්න. නිදහස් කිරීම ඇපදීම නඩු පැවරීම. ඒ ඒවත් සදාචාරාත්මක දේවල්. ඒ මූලික මිනිස්සායිත්‍යවාශිකන්. ඒවා මානවහිමිකම්. ඒවා රටක මිනිස්සුන්ට තිබේතු නිදහස. ඒ නිසා මේ කරන දේවල් ප්‍රධාන වශයෙන්ම අහුමුළුවල ඉඳගෙන තැන්තැන් වල ඉඳගෙන මේ සම්බන්ධයෙන් පහුගිය කාලය තුළ මම මේවා විවෘර්තව කතා කළිය නෑ නමුත්මට විවෘර්තව කතා කරන්න සිද්ධ වෙනවා විවෘර්තව යම් යම් ක්‍රියාමාරගන්නත්ට සිද්ධ වෙන. අගමඇතුමා සහ අ්ඩුවේ ඇමතිබන්ලේ විශේෂ සාච්තාවක් තිබනයි අවස අම් මේ කරන්න බොහොම පැහැදිලකිවා. CIFC අල්ලස්සා දූෂණ කොමිජන් සබාව දේශපාලන න්‍යපත්‍රෝලටයුතු කරවනම් ඒ සබන්ධ මට තන්ද තිර ගන්න සිද්ධවෙන නෙක ම හැදිල පකාසකක්. එනිසා මේ ආයතන දේශපාලන්‍යය පත්‍රලට වැඩ කරන්න පුළුවන්ක මක්නහැ. නීතිය හැම කෙනකුරන සාධාර වෙන්නඕන. මානොවිහිකං හලි අයිතුවාශෙන් හැම කෙනෙකුට සාධාර වෙන්නඕ. මේ ්‍රිම ාරයේ තියාගෙන ඉන්නවන රිමාන් ාරයේ තාගනයෙන් පිබඳවත් මානක මුලිකයිතිවාශිකන් තියෙනවා. ඒවා කඩ කරල කාටවත් පුළුවන් මක්න ඒව කරන්න. ඒ නිසා මම මේ කාරණාපොහොම විවෘතවකිව්ේ ඇතැම් අය මට චෝදනා කරනවා මේක කරන්නේ ම තමයි කිය හිට. මටඔේ මිහෙක්ත් තිරේදාන්න මුණනාකුන්න රිමාන් කරන්න මනාකුන්න මට කිසිම ුණාවක්නෑ. අපි ආ්ඩුවක් දියටටයුතු කරනක රාජ්‍ය ප්‍රපත්තිය තුළ. ආයතන විසින් ක්‍රිය කල තු ආකාරයක් වෙනවා. ඒ ආයත්තන ඉන්දවල ඉන්නය දැනගන්නට ඕන අපක්ෂපාතිත්වය ස්වාධීනත්වය සාධාරණත්වය මානුසය අයිතිවාශිකන් ඒ හැම දෙයක් මසල්ගන්නට ඕන. එක පිරිසකට එක විදියකටයි තවත් පිරිසට තවත්ව දිියකයිටයිුතු කරනම් ඒක ඉතාමත්ම බරපතල වැරද්දක් වරද්ද ගන්න තනම්. ඒක නිසා ඒ වැරද්ද ඇති කරගන්න එපා කියන එක ම රට බොහොම විවෘතවම කියනවා. මම මේ කාරණවාද. කියන්න මයි හිටියේ මේ දස්වොල තිබෙන විවිධ තත්වයන් සැලගිල්ලට ගත්තහම නැතරම් මගේ වගකීම සහ යතුක ම ස්්ට නොකලාවෙනවා. ම මේ අනවශ්‍යද වලොට ම වැරදිකාආරෙක් වෙනවා. බොෝ වෙලාට විග්‍රහ කරන්න මේ මේ ජනතවී තමයි කරන්න. මේතමමා මේ වකරන්න. දැන් නාව කමුදදාපතිව රුසාවියට අරගෙන ගිහමත් එතන නීති්‍යවරුව මේ ආරක්ෂම ජනතමයි මේ වකරන්නේ. ම දන්නන උස වියටක නක. දේ මා දන්න මෙහම සිදියක් තියෙනම කියලා හිට ඒකයි මකිව වාදයන කොමින් සබාවල පටයුතු කරන අයත් විශේෂෙන්ම ලේකම්බරු අධ්‍යක්ෂණරාල්වරු ජනාතිපතිවරයා පත් කරන්නේ රට තුල තිබෙන තත්ත්යන් සැලකිල්ල ටර්ගන ඒවා පිළිබඳව බුද්ධියෙන් සහ යහපත් මනසකින් කටහිතු රීමේ අවශ්‍යතාවය නිසයි. මේ හැම කෙනෙක්ම දැනගන්න ඕන. මම මේ බලය පිළිබඳව අනවශ්‍ය විදියට මම මේ සිහින මවන මිනිහෙක් නෙවෙ. ම බොම පැදිලුව මීට කල්න්නුත් කියලා තියෙනවා මට කරන්න තියෙන කාර්ලය කරලා මම ජන කෙනෙක් මිසක් ම මේ නිකන් සීහින ලෝකවල බලය පිදබ ඉන්න විනිහෙක් නෙවෙේ සහරයනන් සිහන ලකවල තම ඉන්න කොච්ටර බල හිටියත් මදි පහ හිටියත් මදදි දහයක් හිටියත් මදිී පැරදිලත් මදිී තව තව මුළු ජීවිතේම නිර්වාණයට යනකම්ම කෝමද බලය ඉන්න කියල තමයි සමහරය කල්පනා කරන්න හැබයි එහම එහම දහක්න් ඔලුුවේනෑ හෙම දේශපාලක්ම අදහස් කර කරලලා වැඩ කරනකොට තමයි රටවල් විනාශවෙන්නේ. දකුණ අප්‍රිකාගේ රටක් ගත්තාව නනිල්සන් මන්ඩලලා විසි හත්ත වුරදකිරෙහිටිය විසි හත් ුද කිරහිෙදල ල්ල නාපති වර දී පත්තු අවුරදු හතරයි. රටේ ජනතගුව නිෙල් මලලාට යන්න ප යිල් අවරුදු හතරන්න කිය නිෙල්සන් මන්ඩ ල න ම හතරක්ලා මට ඇති මං ඊලංග අනුපාප්ති කර දෙෙන ම ගිය. ඒකයි. ඉංගලන්තේ පහු දස්වල තමන්නාසර දැක මහහාමිතාාන්න ප ඉවත් පිළිබඳ නමත විචාරණය ඩේවි් කැමරෙන් හන දුන්න ජනත විාරණයයට මැතිතුවරන ප්‍රකාශණයනුව ජනමත විාරය ඩේවි් කමරන්ගේ යෝජනාව පරජයට පත් වන ඩේවිට කැර යන්න ඕනෑ ඉල්ල සෙලා. ප්‍රරිතාානි වස්ථාව හැටියේ අන්න්නෝමනාවක්නෑ. නත් ජනමත විචාරය පැරද වනා. ඩේවි් කමරෙන් කල්පනාාගල මට අවශ්‍යදට ජනතාවක්ක මැතිනම් ම නතුරෙ ඉන්න ඕන්න බෝම ගුණයහපත් වැදගත් නම්බකාර මහත්තෙක් විදියට. බැල ඊ ලංකෙනට අන්්ඩු වාරදුන්න. මේක දියුණු රටවල්ල දියුණු දේශපාලනයේ තියන රටවල්ල තියෙන දෙයා. නමුත් තවමත් ගල්ලුගේට යන්න හදනනාය තවමත් මලේච්චත්වේ න්නය තවමත් නොදියුණු සමාජයට යන්න හදනාය බලේම තම යවශ්‍යය කොච්චර බලය හිටියත් මදි ඒක තමයි මේ තියෙන කතන්දර. ඒක නිසා ආණ්ඩුවක්විදි රටක් කරගෙන යනකොට ඒ අන්ඩු අර්බූදයට පත් කරන්න උත්සා කරනවා. රට අර්බුදයට පත් කරන්න උත්සාහදනවා. රට අස්ථාවර කරන්න උත්සාහ කරනවා. ඒද කියන අන්්ඩුව කැඩනවා වැටනවා මේ කඩාගනහලන මේක පිපිරෙනවායි කියලා. මේ අ්ු හම කැඩෙන්නේන මේ පිපරෙන්න්නෙත්නෑ ඒම හිතාගන ඉද දෙයක් සිද්ධවෙන්නෙත් නෑ. දැන් අත්තල් ඟයි පිපිරුම කියලා මංඟගන ඒ පෙරේදා කියනවා මේක පුරනයකක්නෑ හෙම කියයි පුරයි කොහංරි. ඒ මමත් මුොදර මේ දේශපාලනය අත්දැකින් දන්න කෙනෙක්. මගේ මේ දේශපානයේ පාජුගික ම දේශානය කිරීම මගේ මේ පනස්වෙෙන අවුදධවා. මම අුරු දාශයෙන් දේශපාලනයේ පටන් ගත්ත මක්ස්වා අධියත්තෙක්. ඒ නිසා ඒ ඕනෑම තර්කයකට වගේ මේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න අපිට අණ්ඩුවක්කිදිට පුළුවන්කම තිබෙනවා. ඉතාමත්ම යහපත් පිරිසුදු චේතනාවකින් තමයි මේ ප්‍රධාන දේශපාන පක්ෂ දෙක එකට එකගළ අණ්ඩුවක්හදලතිය. මේ ජාතිකාන්ඩු සංකල්පයක්ත් එක්ක හැදුවේ මේ තිබෙන ප්‍රධාන රට තුල තියන ප්‍රශ්න විසදාාගනීමේ අවශ්‍යතාවය නිසා සියලු දෙනාගේම සයෝගමීට ලබාගන්න ඌමනාකම තියෙන නිසායි. රටක බරපදල් ප්‍රශ්නයක් අර්බු දෙයක් නාපුහම ඕනෑම රටක ඒ තියන සියල වාදේ ධ අමතකරල ටක් විදේ එකතුව රට ගොඩගන්න දෙෙව ෝ දේ තමුන් න්සලදන්න ෝක රටව ොහොම දෙ එකකතුන කියලාලටන්න ම ්‍රිතාාන හොමදක තුනේ සියලු පක්ෂබේ ධමතගල් කියල තමුන් නාංසලදන්න ම කෙනෙක්වදන්න. ජතික දහ සරගලවලද අටත්තු විත පාලන තියන කාලේ ඒ කාලි අපේරටේ ජනතාව සිංහල දමිල මුස්ලීම් නායකයෝ කොච්චර සමගියකින් සියලු පක්ෂෝ බේද අමතයි කල්ලා එදා ජට දවාදට රුද්ධ වනගේ හිටිය අනිදහසලබාගත්තා. මහහා භාරත ඉදියාව මහත්මගානිිතුමාගේ නායකත්යේ තුළ. ප්‍රතාන්න්‍ය පාලනයට විරුද්ධ එදා සට නාරගෙන ගෙල්ල සියලු දෙනායකට එකතු වෙලා රට නිදහස් කර ගත්තා. ේරට අවරුද වි ගාන යුද්ධේතිය වෙලාවල්ල්. අපි බරපතල අසිරුකක් ෝලට පත් එත් වෙලාල්ලද. ඉන්ද හමුදාව ලක්ෂයක් මේ රට ගෙන්න්නපු වෙලාවල්ලද. අපේ ආරක්ෂක හමුදා ඇතැම් අවස්ථාවන්න වලදි. බරපතල පරාජන්ල්ලබාගත්තවල අවස්ථාව වල් වලද. මේරටේ ජනාව කිවවා දේපාලක්ඥෝ කිව මාධ්‍යකිව්වා සියලු දෙනාකට එකතුලලා ආ්ඩු කල්ල මේ ප්‍රශ්නයට මහන දෙන්න කියලා හිටාම්. ැ අදත් මේ ප්‍රධාන ක්ෂ දෙකට එකතු කරන්න වැඩ පවිල්ක් ගෙනයන්න කෝට නවලක්ෂක ආර්ථි අරපුදසා. ක් ාතිගේ නමවික ගුස සබාවෙන් එනලද යෝජනා මේවත් එක්ක මේ රට නිතහ ස්වාධීනර විදියට ගොඩ අරගන ලෝකයේ ප්‍රබුද්ධ සමුද රාජ්‍යයක්ක් විදියට ඉදිරිට යන්නට අපට අද තිබෙන තරණග කාරිත්තයෙන් පසුවාන්න පුළුවන් මක්නේ අද ලෝකයේ සෑමත ඇනමති එන්නේ තරණ කාරිත්තයක්. මේ ආසියාවේ සියවස මේ ඉදිරි සියවස. ආසියාවේ සියවස ඉන්දයා වේගෙන් ඉස්සරට යවා චීනය වේගෙන් ඉස්සරහටයවා කොරයාාව වේගෙන් ඉස්සරහට යනවා ජපානේ වේගෙන් ඉස්සරහටයන ැන් තායින්තයේ ම පේදාව ඇද තායිලන්තයේ දියුණගත්තහම පුදුමාකාරයි. තායිලන්තයේ හමුදා පාලනයක් තියෙන් ටමුණාන්සල දන්නවා. එතුමා අගමයිතුවා හමුදා පේතුවා මහත්තේ කතා කරගන ඉඟවාංකිවා සාමාන්‍ය රටේ දේවල් කතා කරනකොට දැන් තායිලන්තේ අලුත් දේශය කර්මාන්ත අලුතෙන් මානුව සම්පත්වොලින් පටන් ගන්නෑ කිය ඒකන්නේ මිනිස්සුන්ට රක්ෂාවල්දීල දේශය කර්මාන්ත පටගන්නට වැඩිය. ඒත් සපූර්න උපරීමට ඇල්ලා තියන්න ලබන අෞද්ද දල සම්පූර්ණ කර්මාන්ත පටන්ගන්න රබෝරුන්ගකි ්‍යන්ත්‍රක රබෝරන්ග කියලාලට.තක ඒත්වේ තයින්තය දියවල්න් වෙලා තියනවා. ඉතින් අපි අවුරුදු විසිානක යුදධයක්ක අපි ආපස්සටගේ හැම ආන්ඩුවක් මේ උත්සාහ ගත්ත අගන අපි සියල දනාමකතු වෙලා තන පුද්ලයකව එ එකනෙක්කේ දෙනක්වේ කර ජයගකහණයක් නෙවයි ගෞරව සම්පූර්ණ පිරනමෙන් වන ේට රන යරුවන්ට ජීවිත පරිත්‍යා කරපු රන රුවන්ට. ද ැටන් පරම ොලහිට ාණයරුවන්ට. ආබාධිත රාණයුරුවන්ට. ඒ සටන්න කරලා අද සේවාවල ඉන්න සෑම කෙනෙකුටම. ඒ නිසා අපේ සියලු දෙනාට අපේ ගෞරවයහිමියවා දේශපාන වශෙන් ආ්ඩුවක්විට අහමික අපි හැම කෙනෙක්ම ඒ ප්‍රශ්නයට මුණ දුන්න කෙනෙක් ම අවස්ථා පාකද Lල්. ්‍රස්වාදී ප්‍රාරවලට ලක්වෙත කෙනෙක්. මේ මේ සියල්ලත් එෙක්ක මේ තිබෙන අදදැක මෙක්ක අපි හොඳටක් කදන්න ලස්සනටක් කදන්න අද ජීවත්තන මිනිස්සුන්ට වගේම හෙට උපදින දරුවන්ට. ට හොඳ ඩක් කරන්න ලෝක ි සෑම කෙනෙක්ම කැපවෙන්නුන. එයිදී රජයක්ක් විදිර කටයුතු කිරීමේ රජය වගකීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහතය කිරීම. ඒ සඳහා යුදධනාාවකගුවන් ත්‍රවිධ හමුදා. අවශ්‍ය සියලූ පහසුගම් පරප්පසාදීලා ශක්තිමත් කරන වගේම නීතිය හා සාමය අරක්ෂා කරන්න රටේ යහපත් බව සැ ඉතම ඇති කරන්න වඩාත් මිත්‍ර සීලී, පොලස්සේවාක් ශක්තිමත් කරන්න. පොලිස්තේ පාත්මේතුවට ඒ දියෑැකි සියලු පහසුවන් වගකම් සම්පත් අපි ලබාදෙනවා. සිවිල් ආරක්ෂ දෙ පාත්මේන්තුවත් ඒ අතහිතය කළ සේවා අපිට අමතයි කරන්න පුළුවන්කවක් නෑහ. දැන් අපි පෞුකි දවස්සල් ආරක්ෂමන්ලේ තුළ කතාගලා. සිවිල් ආරක්ෂ දෙ පාත්මේන්තුවේ වැඩකරන කාර්ය මණ්ඩල සම්බන්ධෙන් දැන් තින තත්වය අපි නැවත වෙනස්වීතුව කියලා හිට. මොකද පොලිසියෙන් හැම තැනනිම්ම වාර්තාාවෙනවා. පොලිසියේ සේවට ඇතැම් ප්‍රදේශවල ඉන්න සංක්‍යාව මදි කියලා දැන් සිවිල් ආරක්ෂ පහත්මේන්තු අ්‍යක්ෂනල පල්ලි හත්මයන් ප දන ඉන්න නිසාමේ කිය.